ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදයේ උච්චතම අවස්ථාවට පැමිණෙනවා 10 වෙනිදා රාත්‍රිය වන විට සුළු මොහොතකට පෙර ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලක් කර තිබෙනවා. ඉතින් ICC ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වයේ වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිට වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තීරණය කර ඇති බව මේ වන විට නිවේදනය කරනවා. ICC 10 වෙනිදා රැස්වී ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ICC සමාජිකයෙකු ලෙස එහි වගකීම බරපතල ලෙස උල්ලංඝනය කරමින් සිටින බවයි එහිදී සඳහන් වී තිබෙන්නේ. විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය නියාමනය සහ පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපානු ඇති බව තමයි වාර්තා වන්නේ. ඒ කියන්නේ දේශපාලන ඇඟිලි ගැසීම් සහ කළමනාකාරීත්වයට පරිපාලනයට දේශපාලන බලපෑම් එල්ල වී තිබෙන බව ඔවුන් විශ්වාස කරන නිසා සහ ඔප්පු වී ඇති නිසා තමයි මෙම තහනම ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලබා දීලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් අපි මෑත කාලයේදී අසා නැහැ ICC විසින් තහනම් කරා කියලා ප්‍රවෘත්තියක් මෑත කාලයේදී අපි දන්නා කියන කාලයේදී මේ පරපුර අහපු පළවෙනි අවස්ථාව සමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ICC විසින් තහනම් කරා කියන ප්‍රවෘත්තිය. ඉතින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමක් හිටියට වැඩක් වෙන්නේ නැහැ. දැන් කිසිදු ICC තරඟාවලියකට නැත්නම් කිසිදු ICC මට්ටමේ වැඩසටහනකට නැත්නම් තරඟවලට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී සහභාගී වෙන්නට බැරි වෙයි මේ තහනම දිගටම ක්‍රියාත්මක වුණොත්. ඉතින් දේශපාලන ඇඟිලි ගැසීම කියන්නේ මේකේ ආසන්නතම හේතුව වන්නේ ක්‍රීඩා මාත්‍යවරයා ඔහුට අවශ්‍ය කරන කමිටුවක් පත් කිරීම මගින් ඇතිවෙච්ච අර්බුදය විය හැකි. ඉතින් වැඩිදුර පැහැදිලි කිරීම ඉදිරියේදී ඇති වෙන්නට පුළුවන්. ඉතින් අපි දන්නවා මීට කලිනුත් රග්බි සංගමය ක්‍රීඩා මාත්‍යවරයා විසින් පත් කිරීමක් කරලා තහනම් කිරීමකට ලක් වුණා. ෆුට්බෝල් සංගමයත් එහෙමයි, ඔහු විසින් කමිටුවක් පත් කරලා ඒක තහනම් කිරීමකට ලක් වුණා. ඉතින් මාස ගණනාවක් ගියා මෙම ක්‍රීඩාවල තහනම ඉවත් කරගන්නට. හැබැයි හිටපු පුද්ගලයන්ම තමයි නැවත පත් වුණේ කියලා තමයි සඳහන් වන්නේ ඒ සංගම් වලත්. ඉතින් අවසානයේදී අර නටපු නැටුමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැති වෙලා තහනමක් මාස ගණනක් තිබිලා ක්‍රීඩකයන්ටත් අසාධාරණයක් වෙච්ච සිද්ධියක් තමයි ෆුට්බෝල් සහ රග්බි වල අපට අසන්නට ලැබෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටත් මේකම සිදුවේවිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් බරපතලම සිද්ධිය තමයි 19-15 ලෝක කුසලානයක් අවුරුදු 20 ගණනකට පස්සේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ජනවාරි මාසයේදී. ඉතින් තව මාසිකින් එකහමාරකින් විතර, ඊට කලිනුත් තව තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි කියලා කියනවා 19-15. එතකොට මේ සියල්ලම නැතිවීමට ඉඩ තිබෙනවා මේ තහනමත් එක්ක. එතකොට විශාල අර්බුදයක් බවට පත්වෙනවා මේක. දැන් පාර්ලිමේන්තුවේ දේශපාලකයන් කතා කළා වගේ නෙමෙයි, මේක ICC එක්ක විසඳා ගැනීමට ජාත්‍යන්තර මට්ටමේ මේක බේරා ගැනීමේ පුද්ගලයන් අවශ්‍ය වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට ICC එක්ක ගනුදෙනු කරලා මේක විසඳා ගන්නට බැරි වේවි. ඉතින් ඒකට වෙනම රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ මැදිහත්වීමක් ශ්‍රී ලංකාවේ නායකයන්ට සිදු කරන්නට වේවි. ඉතින් අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. ඉතින් 10 වෙනිදා රාත්‍රිය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් නැතනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැතනම් ශ්‍රී ලංකාව ICC සමාජිකයෙක් නෙමෙයි. අපිව දැන් තහනම් කරලා තියෙන්නේ, අපි දැන් ක්‍රිකට් වල නෑ වගේ තමයි මේ මොහොත වෙන විට සඳහන් කරන්නට පුළුවන්. ඉතින් ඔන්න අවසානයේදී ඔක්කොම සියල්ල සිදුවී හමාරයි කියලා තමයි කියන්නට තියෙන්නේ. මේකට සියල්ලෝම වගේ කියන්නට ඕනි. ඉතින් අපි හැමදාම කියනවා වගේ පරිපාලකයෝ, පුහුණුකරුවෝ, විශේෂයෙන්ම ක්‍රීඩකයෝ, ඒ වගේම දේශපාලන අධිකාරිය නැත්නම් මේ විෂය භාර දේශපාලන නායකත්වය, ඒ වගේම ප්‍රේක්ෂකයෝ විදිහට අපිත් මේකට වාග් කියන්න ඕනි. මොකද පොඩ්ඩ බැරි වෙනකොට උඩ දාලා මේ පරදින ක්‍රීඩකයන් ආරක්ෂා කරගෙන හිටපු හින්දා තමයි අපිට මේ තත්ත්වය උදා වුණේ කියලා අපි නැවත නැවත මතක් කරගත්තොත් හොඳයි. අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. ඉතින් తాවකාලික තහනමක් තමයි මේක. ඉතින් නිවැරදි කර ගැනීමට දේශපාලන මැදිහත්වීම් නැහැ කියලා ICC තහවුරු කරලා පෙන්වන්නට වේවි. ඉතින් මේ වාස්සේ මොනා තියෙනවද කියන එක අපි හරියට කරුණු කාරණා දන්නේ නැහැ. නමුත් දැන් එළියට තියෙන ලොකු ප්‍රතිරූපය තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැන් තහනම් වෙලා ඉවරයි. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.